ඒ නම තෙරවන් සරණයි ඔන්න ඉතින් අද දිනයේදීත් මම ප්‍රතිශද පාඩමින් ඔබහමෝටවා. ඉතින් අද දිනයේදීත්ගේ සතිය කතා කලා වගේම පෙරපාඩමින්ටි කතා කලා වගේම අලුතිෙන් බදු අර්ගයක් පිළිබඳව කතා කරන්නයි අද මම තැමිල්ලයින්නේ. ඉතින් ඒ බදුවර්ගය පෙර ආකාරයෙන් කතාකලා සේම මේකෙත් අර මුලදීම පාඩම ආරම්භේදී කතා කළ ආකාරයට අ ක්‍රමවේද හතරෙන්. ඒ ක්‍රමවේද හතරින් තමයි මේ ගනිත ගැටලුත් නිර්මාණය වෙලා තියෙන්නේ. වෙනසකට තියෙන්න්නේ ඉතින් අපට මේ පාඩම නම විතරයි. මේ කොටසෙන් නම විතරයි. ගිය සතිය කතා කළේ මම වරිපනම් බදු පිළිබඳ. වරි පනම් බදු කොහොද ගණනය කරන්නේ ප්‍රතිශතයක් ගනගය කර අනිකො හොමද එමනැත්තං අදාලය. නිවසට හෝ ගොඩ නැගිල්ලට හෝ ඉඩමට හෝ තියෙන තක්සේරුව කොහොද ගනය කරන්නන්නේෙල්ලදත්ව ඔස්ේ ඉතින් ඒ පිබඳව අපි ඔන්න දීර්ග සාච්චා කලාාගේ සත්්වියවරේදී ඉතිං ඔන්න අදදිීනය මම ආදායම් බදු පිළිබඳව කතා කරන්නයි සූදානම් වෙන්න. ඉතිං ඔන්න ආදායම් බදු. ඉතිං ආදායම් බදු කියන්නේ මොනවද කිය එක ඉස්සල්ලම අපි අදධීනය කල්ලයිමු. මොකදද මේ ආදායමක් කියල කියන්නේ. අපි ආදායම් බදු ලෙස ගණනය කරන්නේ ලකා ඉති අපි කතා කළ යුත්තේ මේ රට තුළ ලංකාව තුළ ඉතින් ඒ සේවානයුක්තිය තමන්ගේ ආදාල ව්‍යාපාරය හෝවේවා තම මුදල් උපයා ගැනීම කියන දෙය තුළ වඩා වැඩි මුදලක් උපයා ගැනීම ගැන විශාල කියන සංසිදධත් මෙිතැන පදනං වෙනවා ඉතින් මේ මුදල වශයෙන්තියන රුපියල් ලක්ෂ පහක්. වාර්ෂිකව ලක්‍ෂ පහකට වඩා ඉක්මෝවා මුදල් උපයන අයගෙන් ඒ වැඩිවන මුදල වෙනුවෙන් යම් ප්‍රතිශතාගයක් බද්ධක් විදියට රජය අය කරගන්න. ඉතින් මේකට කියනෝපිටිං ආදායම් බද්ධ කියලා හැබැ ඉතින් මේ එක වැදගත්වෙන්නේ වාර්ෂිකව ලක්ෂ පහකට වඩා වැඩියෙන් උපයනයට පමණයි ඉතින් අඩුවෙන් උපයනයට එහෙම බදමුදල කයි කරන්නේ නැහැ. එක නිසා ඉති මේ බදුමුදල අපි ගත්තහම විවිධ ආකාරයෙන් කාණ්ඩ කරනවා. මේ බදුමුදල විධ ආකාරයෙන් කාණ්ඩ කරනවා. එහම පැහදිලිරන්නේ විධ ආකාරයෙන් කියලා ඒ අර අයකරන ප්‍රතිශතාගය වෙනස් කරමින් කාණ්ඩවලට වෙන් කරගන්නවා. න් ං උදාහරණයක් විදියටට වන් ඔන්න පැහැදිලි කරන්නම් මෙන්න මෙහෙම. ඉතින් මේක හැබැයි සම්බන්ධ වෙලා තියෙන්නේ එහම නැතම් එක බල පැවැත්ව වෙන්නේ දෙදා සෙකොළහාවර්ශය ඉඳල ඊට පේරිදිනම් මිට වඩා වෙනස් සගය දෙදා සෙකුලාා වර්ශය සද මේ දක්වා මෙන්න මේ ආකාරයේ මේ වගුවි තියෙන ආකාරයට තමයි මේ බදු අයිකිරීම සිදු කරන්නේ එක කියන්නේ ඒ අදාළ පුද්ගලයා බදු අය කරගන්නා වූ පලමු රුපියල් ලක්ෂ පහ ඉක්මවා යන්න ඉක්මවා යන තැන ඉන්න තමයි බදුවාය කිරීම සිදු කරන්න එකඇන පලවෙනි ලක්ෂ පහට බද්ධක් අය කරන්න නෑ බද්දෙන් නිදහස්. ඊළඟ ලක්ෂ පහට ඊළඟ ලක්ෂ පහට සට හතරක්ගන්නවා මේ ලක්ෂ පහට කිවවාම හරියටම ක්ෂ පහක්කෙන් නොන්න ඒ ලක්ෂ පහෙන් කොටසක්කාවත් ඇති. උපියල් දහසක මුදලකාවත් ඇති. කොහමාර කොටසකට හෝ ලක්ෂ පහට. ඊට පස්සේ ඒ ලක්ෂ පහත් ඉක්මවා යනකුට අන්නේ ඉක්මවා යන ලක්ෂ පහක් ඉක්මවා යන ලක්ෂ පහක්. හෝ කොටසක් සඳහා සයට අටයි ඔයයිඉද ඊළංග ලක්ෂ පහෝ කොටසට දුසියට දුලහයි ඊළංඟ ලක්ෂ පහෝ ඉල් කොටසකටයට දාසයි විස්සයි ඕන විස්සෙම් පස්සේ. ආයි ලක්ෂ පහේවින් කරන්න එනෑ ඉතුරු වෙන සියලුම මුදල්ලවලට සියයට විසිහතරක මුදලක් අයකරනවා සයට විසිහතරක මුදලක් වට ද බදු මුදලක් විදිරා එකිරීම සිදු කරනවා. ඉතින් මේ විදියට අපි විවිධ ප්‍රතිශතවලින් අයකරගන්නේ අපි ගනිත ගැටලෝකින් සාකච්ඡා කරල බලමු තිකුණ මෙම ගනිත ගැටලුව ගන්න පුද්ගලයකුගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ හතයි. අවුරුද්ධක ආදායම. ය ඔහු විසින් ගෙවන ලද වාර්ෂික ආදායම් බදුමුදල රජයට ඔහු විසින් ගෙවන ලද වාර්ෂික ආදායම් බදු මුදල ඉති මේක ගණනය කරන්න කලියෙන් අපි හිතන්න ඕනිමකක්ද අපි ගෙ බදුමුදල අය කරන්නේ කොච්චර මුදලකටද ඒක ඇන අර නිදහස් වූ මුදල ගැන හිතන්න ඕ ක්ෂහතට බදුගන්නන්නේ නැහැ. එක නිසා ඒ නිදහස් බදුමුදල මෙතන වෙන් කරගන්නඕ. වඩා හොඳයි අප මේක වෙන් කරගන්නඕන. වෙන් කරගන්න වනම් වඩා හොඳයි. මේ මේ විදියට පේනුවනේ මමඔන්න වෙන්කරගත්ත. කොහොමද වෙන්කරගත්තේ මුල්ලු ආදායම් මුදර ලක්ෂ හතායි. බදුමුදලින් නිදහස් වන මුදර ලක්ෂ පහයි. එහෙනම් අන්නේ ලක්ෂ පහමිතනින් ඒත් කරගන්නවා ලක්ෂ හතෙන් ලක්ෂ පහ කඩු කරගන්න අඩු කරගත්තහම් මටනෝ ලක්ෂ දෙක. ඔන්නඔය ලක්ෂ දෙකට තමයි බදු ගන්න. ංගුවනේ ලක්ෂ පහෝ ඉන් කොටසා. හරි ඔන්න ඔය විදියට රුපියල් ලක්ෂ දෙකක් තමයි බදු සඳහා ඉතුරු වෙන්නේ අය කරන් එකනේ ලක්ෂ දෙකම බදුවලට ගන්න නැහැ. මේකෙන් සියයට හතරක්. මේකෙන් සියයට හතරක්. බලුමුහින ලක්ෂ දෙකෙන් සියට හතරක් ගණනය කරන විදිිය. ආදායම් බදුමුදල එහනම් ලක්ෂ දෙකෙන් දෙකෙන් කියන අල්ලායන් අල්ලායන කරන පැදිිර ගුණ කිරීම සියයෙන් හත සියයට හතර කියන සියෙන් හතර ඔන්න එනම් සුළු කරන්න පුළුවන් අපට කොම සුළු කරන්නේ ඔන්න බින්දුු දෙක බින්දුු දෙකක් අප අයිකර සුළි කරනවා කියන්නේ අප පුුවන් මේ සිය ගොඩොල්ලොට වෙන් කරන්නේ කියන බිඳුම්බන්ධතාාවයි බිදු දෙක ඉත් කිරීම. අපට ඉතුරු වෙනවා දෙදාහක් බිදු ඇත්තු හම දෙදාහ දෙෙදාහව හතරක්තියන සියයට හතරින් හතරතියන එනම් ගුණ කරවා. ගරහම රුපියල් අටදා ඒනම් ඔන්න ඔය පුද්ගලයා රුපියල් ලක්ෂහතාක් වාර්ෂිකව ආදායම් ලබන පුද්ගලයා අවුරුද්දක් ගෙවිලයනකොට එයාහෙෙනනම් රුපියල් අටදාහ රජයට බද වශයෙන් ගෙවියයුතු එනම් අපි තව ගැත ගැඩලුවක් බලු ව්‍යාපාරික වකුගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ දොලහකි රුියල් ලක්ෂ දොලහකි ව්‍යාපාරිකයා විසින් ගෙවන ලද වාර්ෂික ආදායම් බදුමුදල කොපමනද. අනුමන් පෙරගනිත ගැටලුවේදී කිව්වාසේ දැම් මේ ගනිත ගැටලුවේත් අපි මකද කරන්නේ අර වෙන් කිරීම සිදු කරගන්න ඕන ලක්‍ෂ පහෙම් පහට වෙන්කිරීම සිදු කරගන්න ඕන එනම් මුලින්ම ලක්ෂ පහක් වෙන් කරගන්නවා ආමත් ලක්ෂ පහක්මට වකරගන්න පුලන් ඇයි ක්ෂදොලහත් ේනවනේ ලක්ෂ පහහි ක්ෂ පාහයි ලක්ෂ දහයයි. එහෙනම් තව ලක්‍ෂ දෙකක් ඉතුරුවෙන. ආන එහෙෙනම් ලක්ෂ දොලහෙන් වෙන්න කෝහමද ලක්ෂ පහයි පළුවෙන් දෙවනුව ලක්ෂ පහයි තව ලක්ෂ පහක්ුවෙන් කරන්න බෑක නිසා ත ඉතුරුවෙන ලක්ෂ දෙකයි කියලා. ඔන්න වෙන් කරගන්නවා. අන්නේ වෙන් කරගන්න ඔවු දැම් මෙතන කොටස් තුනක් තියෙනවා එහනම් කොහොමද බලන්නේකට බදු අය කරන්නේ ඔන්න මුලින්ම ලක්ෂ පහයි. ඒකට බදුගන්නේ නෑ බදු නිදහස්. ඊළඟට ලක්ෂ පහයි. ඒකට සියට හතරයි. ඒ ක ක්ෂ දෙකයි තිය ඒ එකට සට අටයි. ඔන්න ඔය සියට හතරයි සියට අටයි ගණනය කරගන්න සිද්ධ වෙනවා නිදහස්කි වවාමිටේ ගය කරන්නේ නැහැන. ඒක නිසා ඔන්න මං අය කරනවා සියට හතර බැගින්. සියට හතර බැගින් බද මුදල. ඔන්න සියට හතර ගානේ. එහම් මම කද කරන්නේ ලක්ෂ පහ ගුණ කරනවා සියයෙන් හතරෙන්. ඇයිහෙම කරන්නේ ලක්ෂ පහෙන් සියට හතරයි. න්න ලක්ෂ පාහයෙන් අල්ලායන්න නවා. ලක්ෂ පාහෙන් සියයට හතරයි. සියයෙන් හතරයි. සියයටට ආතරක් යනි සියයෙන් හතරයි. ඔන්න එ නම් බිඳුවන් ඉවත් කරනවා. මේ බිදු දෙකට මේ බිින්දු දෙකක් මංගීවත් කරනවා අන්න එතකොට ලක්‍ෂ පහ පන්දාහ වෙනවා. අන්න එහෙෙනම් පන්දාහ ගුණ කරනවා අර සියයෙන් හතරේ හතරෙන්. අන්න හතරෙන් ගුණ කරහම රුපියල් විසිදා. ආන සියයට හතර බැගිනාආදායම් බද්ධ, පියල් විසිහයි දැන්සිේට අටගානික් ගන්න දීනවන්නේ ඇයි එතන ලක්ෂ දෙකක් ඇතිනෙ. නේ ලක්ෂ දෙකටත් මංහෙනම් අර කලින් සංසිද්ධියමයි. ලක්ෂ දෙකෙන් සියට හතර අල්නයන්න ගුණ කිරීම සියෙන් අට කියන්නේ. හර සට අටමොතමයි නද ස සෙන් අටයි දෙකම එක වගේන අරිහෙනම් ගුණ කිරීම සඳහා මංගහෙනම් සේට අටනමේ සයෙන් අට භාවික කරු. එහම් බිදුව එකට බිඳදු දෙ එක කපනවා කපල හිට නැතැ ඉවත් කරනවා ඉවත් කරලා මං ලබාගන්නවා දෙදාහෙ ඒවා අටක් රුපියල් දාසය දහසයි. ඔන්න බදු මුදල් ගෙවියයුතු මුදල් දෙකක් කෙනවා. විසිදාහයි දදාසේ දදා එනිසාම මේ දෙකම ගවන්ඩෝනය. ඒක නිසාම මොක දෙකරන්නීමේක මුළු බදු මුදල ලෙස එකතු කර ගන්නවා. ඔන්න එකතු කරනවා එකතු කරහම මට උත්තරේ ලැබෙනවා රුපියල්. තිස් සයදාහසක් ආදායම් බද්ධ ලෙස වර්ෂය අවසානයේ ඒ ලක්ෂ දොළහ ආදායම ලබන පුුද්ගලයට ගෙවන්න සිද්ධ වෙනවා. ඉති හ අපි තව ගැනිත ගැටලුව සා ච්ා කරුන්ල. ව්‍යාපාරිකයකුගේ වාර්ෂික ආදායම රුපියල් ක්ෂ දාහ රු ක්ෂ දාහතරකි. ව්‍යාපාරිිකයා විසින් ගෙවනලද ආදායම් බදුමුදල කොපමණද න්න දැන් ලක්ෂ දොලහ වගේම මංමකද කරන්නේ ලක්ෂ දාහතරත් අරගෙන වෙන් කිරීම කරනවා. මකද කරන්නම මුලින්ම ලක්ෂ පහක්වෙන් කරනවා තවත් ලක්ෂ පහක්වෙන් කරනවා දැන් ලක්ෂ දහයයි එහන තවට ඉතුරේ ලක්ෂ හතරයි ඒක ලක්ෂ පහක්වෙන් කරන්න වැැනි ඒක්නිසායිතින් ලක්ෂහතරය කියලා මං හිතට ලියාගන්නවා. ඔන්න ඉතින් මේවාට බදු මුදල්ලය කරන්නේ කොහොමද. මුල් ලක්ෂ පහට නිදහස් බද්ධ. ඊළඟ ලක්ෂ පහට හතරයිසියට. ඟ ලක්ෂ හතරට සටයි ලක්ෂ හතරයි නිතියෙන් එතන ඔන්නඔ සේට හතරයි සට අටයි අපි ගණනය කළ යුතුයි. බද්ධෙන් නිදහස්වනමුදලක් ගැනහොයන්නන වැඩන්න ැහැෙන. එහෙනම් සේට හතර බැගින් ආදායම් බද්ධ ලක්ෂ පහගුණ කිරීම සියෙන් හතර බිින්දු දෙකට බිඳදු දෙක කැපිලගිහිල්ල පන්දාහේවා හතරක් විසිදාහයිලා කලිනු ගණනය කලා ඉති මේ ගෙතේ උත්තරේම තමයි නේද. ආයනන් සේට අට යට අටගානය අපි බලමු කොහොම කරන්නේ කියලා. ලක්ෂහතර ගුණකිරීම සියෙන්න්නට බින්දු දෙකට බිදු දෙකක් ඇපිලයාාව එතකොට හාරදාහයි හාරදාහේවා අටක් රුපියල් තිස් දෙදාහයි දැම් මොකද කරන්න ඕනේ බදු ගෙවන්න තියෙනවා මුදල් ආකාර දෙකක් එහගේ ආකාරෙ දෙක මොකද කරන්න එකතු කරන්න සිද්ධ වෙනවා විසිදහට එකතු කරනවා තිස් දෙදහස එකතු කරහම සම්පූර්ණ බදු මුදල රුපියල් පනස් දෙදහසක් බවට පත්වන හෙනං ලක්‍ෂ දාහතරක් වාර්ෂිකව ආදායම ලබන පුද්ගලයකු ගෙන් මොකදද කරන්න ඕේ. පනස් දෙදාහක් රජය විසින් අය කරගන්න සිද්ධ වෙනවා බද වශේ එය පුද්ල ලැටේක ගවන්න සිද්ධ වෙනවා නේද. හරි හෙනම් අපි තවත් ගනිත ගැඩලුවකත්්දනී කරුම් බල ඔන්න මෙහෙම කියනවා. ව්‍යාපාරිකයකු විසින් ගෙවන ලද වාර්ෂික ආදායම් බදුමුදල රුපියල් තිස්හය දහසකි රුපියල් තිස්හය දහසකි. ව්‍යාපාරිකයාගේ වාර්ෂික ආදායම සොයන් දැම් මේමකදදී ලදී. ආදායම දු දෙනහැ බද ගේෝපු බදුමුදල දුන්න ගේෝපු බදුමුදල දුන්නනම් කොහොමද අප වාර්ෂික ආදායම ගණනය කරන්නේ. ඒ ආරම්භයටට පැමිණෙන්නේෙ කොහොමද ගනිත ගටලු අනිපත් හරල දීලදී. ඔන්න පාර ගනිත ගැටලුවේ පහසු කරණයක් කරනවා උදව්වත් දෙනවා මොකද මේ උදව්ව ගැන ඉංග උදව්වත් දෙනවා. ඔන්න අපහසු කට්ටියට පහසු කරනය සඳහා උදව්වත් දෙනවා මොකක් දෙන්ගිය ඔහුගේ ආර්ෂික ආදායම ලක්ෂ දහයත් ලක්ෂ පහලවත් අතර මුදලකී කියලා පැහැදිලි කරනවා දැන්ඉතින් එන්න අප ේරුම් ගන්න මොක්ද. මේ බදමුදල සඳහායාගේ ආදායම ලක්ෂ දහයට නම් වැඩි. හැබැයි ලක්ෂ පහලෝට නම් අඩුවෙන්. දැන් ඉතින් එහෙනම් අපි තේරුම්ගත යුත්තේ පලමු ලක්ෂ පහ දෙවන ලක්ෂ පහ කියලා අනිවාරෙන් වෙන් වෙනවා. අනිවාරෙන් වෙන්වෙනවා. එතකොටට ඊළඟට වෙන්වන මුදල පිළිබඳව අපි දන්නේ නෑ. අන්න ඉංගියක් පලකරේ එහෙමයි. එහෙනම් අපි දන්න දේමොකක්ද. ඔහුගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ දහයත් ලක්ෂ පහලවත් අතර මුදලක් නිසා මුල් ලක්ෂ දහය සඳහා බදුමුදල අපට ගණනය කරන්න පුළුවන් ඇයි ඒක ස්තිර නිසා. ඇයි අනිවාරයෙන් ලක්ෂ දහයට වැඩීනේ වැඩිනම් ලක්ෂ දහයට බදු අය කරන්න අපට අයිතිය තියෙනවා. මුදලක සේවවෙතත් මේකට අයක කරන්න අපි දන්නවා මොක ඒක අනිවාර් වෙලා නිසා. එහම් ඒක ඉස්සල්ලා ගණනය කරු බලන්නේ ලක්ෂ දහය සඳහා. එහෙනම් මං ඔන්න වෙන් කරනවා ලක්ෂ දහය. කොහොම වෙන් කරන්නේ මුලින්ම ලක්ෂ පහයි ඊළඟට ලක්ෂ පහයි. දැන් ලක්ෂ දහය හරි. ඔන්නම මුල් ලක්ෂ පහට බද්ධ නිදහස් කරලා තියෙන්නේ. මොකද ඒකට බදුගන්න නැහැ. දෙවන ලක්ෂ පහට සේට හතරක් බදුගන්න. ඔන්න හෙනං ඔය සේට හතර ගණනය කරගන්න පුළුවන්. මෙමකො ස්ටිරයිනයෝක එහනම් අප ඒක දනය කරු. සියට හතර බැගින් ආදායම් බඳමදල්. මේක කලින් ගනිත ගැටලුේ ඉරි සල ගනිත කැටුවේ දෙදගේම කලා බලන්න කො ඒක නැවත නැවතත්තන නැට. ලක්ෂ පහ ගුණ කිරීම සියෙන් හතර. ඉ මේකඒ එක වාසියක්ක් එකකාතකට එක ගාන කැද්හ ඔ ගනන් දන්නවා අනිවාරි. කියවෙන්න ඕන කියලද. එක මතක තියෙන්න්න ඕන.ඉති හරි ලේසි ඒක නිසා බිඳදු දෙකට බිඳදු දෙකක් පලදාානවා. නන් ඉවත් කල ගන්නවා ඉවත් කරගත්තයින් පස්සේ අපටේ නවා පන්දාහ හර කලින් එකෙත්තතායි පඳදාහය වතරයි මේ ෙත්තයි පන්ධාය වතරයි ඊට ඉසල්ල ගනිත ගැඩ්ලු පන්ඳාහය වතරයි. ඉස්සරහට එන තිී ගානෙ පන්ධය වතරම තමයි මුල්ලක්ෂ පහෙන් පස්සේන ලක්ෂ පාට හරි එන ඒක විසිදාහයි. ඔන්න ඊළඟට තමයි අපට වැදගත්දේ. මොකදද සියයට අටබැගින්. දැමකුද සියට හතරින් පස්සෙන්නේයට අ. හැබයි සට අටබැගින් කොච්චර මුදලකට අයකලාද කියලා දන්නේ. ඇයි ඒක කිව් ෑනඒ ගානේ හැබැයි ඉංගිය පල කරලා තිබුණා ලක්ෂ දහයයි ලක්ෂ පහලවයි අතර කියලා. අතර කියලා මේක පල කල තුන නිසා අපට හරි උද්වක් ඒ එක. ඒක නිසා සියට අය අටබැගින්. ආදායම් බදු මුදල හොයාගන්න පුළුවන් මෙන්න මෙහෙම හිතුවොත්. කොහොමද අපටඒ මුදල හොයාගන්න පුළුවන්න්නේ මුළු බදු මුදල තිස් සයදාහයි දැන් අපි දන්නවා සියට හතර ගාන විසිදාහක් අය කලා කියලා එහෙෙනම් ඉතුරුටික සේටගාන එහෙං තුරුටික සට අටගාන කීයද. රුපියල් දා සේදා. ඔන්න දැන් පැහැදිලිී පුත්තරයයක් වී නොකක්ද. දා සයදාහත්න. මොකක්ද මේකේ අදහස ලක්. ක්ෂ දහයට වැඩියාදායමෙන් ලක්ෂ දහයක් වෙනකම් බදුු අය කරලා තියන්නේ රුපියල් විසිදාහයි ඒ ලක්ෂදහයට වැඩිවෙන මුදලින් සියයටට. තමයි ඔය දාසේදාහ බවට පත්වෙන්. ලක්ෂ දහයට වැඩිමුදලින් හැබැයි එක ලක්ෂ පහල වික්මා යන්න පැදිලිෝ ගණනි කියන. ම ක්වා යාානන් අපට ග ැටල ප්‍රශ්යක් බවට පත්ව ො හදන්න ැේයනක්. මොද ලක්ෂහලව ඉක්මවායන්න ඇති නිසා අපට වාසියක් ඒක. එහෙනම් මොක අද කරන්නේ අන්නේ ලක්ෂ දහයට වැඩි පහලවට අඩු මුදලින් අර සියයටටක් තමයි ඔය දාසේ දහ බවට පත්තු වෙන්නේ. අන්න එහෙනම් සියයට එකක් හොයත හැකින. මතක නියයෝක අපේ මුල් අඩිතාලම? සියට එක සොයා ගැනීම එහෙනම් ොකක්ද කරන්න අපි දාසේ දහසබෙදනවා අටෙන් අන්න සේට එක. ඕක සුළු කල්ල ගන්නත් පුළුවන් නොගන්නම් පුළුවන් ැ මති දෙයක් කරන්න. ං ඒක වාසිසාධ ගත වෙනවස්ථාවන් පැහැදිලි කරලා ඇත්තේ. එහෙනම් මුල්ලක්ෂ දහයට වැඩියයාදායම සියට සීයක් කියලයි පැහැදිලි කරන්නේ. එහෙනම් සියට එක දන්නවනං සියට සීක් අපට ගණනය කරන්න පුළුවන් ඔන්න. මං අර මුදල බෙදාගත් අ දෙදාහයි කියලා. අන්න ඒ දෙදාහ වගේ සියගුණයක්. ඒ දෙදාහා වගේ සියගුණයක් අපි බලනවා අන්න දෙදාහ වගේ සියගුණයක් කීයද දෙදහ වගේ සියගුණයක් අපට හරි ලේසි මේක ගුණ කරන්න අර දෙදාහ අගට බින්දු දෙකක් යොදාගන්න එක පමණයිතිීන්න රුපියල් ලක්ෂ දෙකයි. ඔන්න රුපියල් ලක්ෂ දෙ එකකයි මොකදත්මයාාවේ ලක්ෂ දහයට වැඩියෙන් උපයන මුදල. ලක්ෂ දහයට වැඩියෙන් ඒ පුද්ගලයා තව ලක්ෂ දෙකක් උපේ ලාක් එහෙන් දැන්ට ේරුන්යන් නොනමකක්ද එයාගේ වාර්ෂික ආදායම මොකක් වීතුද එහෙනම් ්‍යාපරිකයගේ වාර්ෂිකආදායම අපි දන්නවා අනිවාරයෙන් ලක්ෂ දහයක් ගත්තා තවත් ඊට එහාට ලක්ෂ දෙකක් තියෙනවා. එහනම් මොකද කරන්නේ ලක්ෂ දහයට ලක්ෂ දෙක එකතු කරගන්න. එකතු කර ගත්තා හම අපට පිළිතුරු ලැබෙනවා ලක්ෂ දොලා එහම් ලක්ෂ දොලා න්න විදිර්තමයි අපේ ආදායම් බදුමුදල පිළිබඳව සාකච්ඡා කරන්න. හොඳයි ඔන්න එෙනම් මම මේ උදාහරණය සකච්ඡා කලා හිෙනං අපි මේ වගේ මේ වගේ කැිත කටලුව අප තවස් සාගච්චා කරල බලමුකු මේක තවත් තවර ගැනීම සඳහා ඔන්න මෙහෙම කීනවා ව්‍යාපාරිකයකු විසින් ගෙවනලද වාර්ෂික ආදායම් බදුමුදල රුපියල් හැත්ත දෙදහසකි ව්‍යාම්පාරිකයාගේ වාර්ෂික ආදායම සොයන්න ඔන්න එතන දීගියයක් පල කරනවා ඔහුගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ පහලවත් පිස්සත් අතර මුදලකේ කලින් ගනිත ගැටලේ මන්දනේ ලක්ෂ දහැයි පහළවයි අතර කියලා නමුත් මේකෙදී ලක්ෂ පහළවත් විස්්සත් අතර මුදරක් ගැන පැහැදිලි කරනවා. අන්න එහෙනම් මෙතනද අපිතේරුම් ග යුත්තේම ගත්ද පලවෙනි ලක්ෂ පහ ඊළඟ ලක්ෂ පහ ඊළඟ ලක්ෂ පහ ක්ෂ පහලවක් ඉක්මොවාගිහිල්ලා මේ පුද්ගලයාගේ ආදායම් බද්ද. එහෙෙනම් පළවෙනි ලක්ෂ පහ දෙවන ලක්ෂ පහ සේට හතරක බදු තුන්වන ක්ෂ පහ සට අටක බදු අනිවායෙන් අයකිරීම් කරලා තියෙනවා. නිදහස්සූ බදුමුදලයි සියට හතරයි සේටටයි මේ බදු දෙක අනිවායම අය කරලා. අන්න ඒ නිසා අපි මොකද කරන්නේ. එන්න ඒ සඳහා බදුමුදල අපි ගණනය කළ යුතුයි. මොකක්දෙහෙනනංර ත යුත්තේ තේරුම් ගතයුත්තේ ඔහුගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ පහළවත් විශ්සත් අතර මුදලක් නිසා. මුල් ලක්ෂ පහලව සඳහා බදුමුදලා අනිවාරයම හො යන්න පුළුවන්. ඇයි ඒක ඉක්මවාගෙහිල්ලනේ. ඒක නිසා මේ ලක්ෂ පහලව අපි වෙන්කර ගන්නවා මෙන්න මේ විදියට. ලක්ෂ පහයි, ලක්ෂ පහයි ලක්ෂ පහයි. එනම් මේ ආරම්භක ලක්ෂ පහ. ඒක බත් දෙනි දහස් කලතින් ඒකට බදු ගන්නෙ නෑ. දෙවන ලක්ෂ පහ ඒකට සියට හතරක් ගන්නවා. තුන්වෙනි ලක්ෂ පහකුත් මෙතන නිර්මාණය වෙනවා. සියට අටක් මෙන්න මේ සේටටත් සට හතරක් අන්‍යවාරයෙන්ම ලක්ෂ පහක් වෙනකම් බදු ගෙවල්ලා තියෙන්නේ. ඊළඟට තව වැඩිවන මුදල පිළිබඳව සොයාගන්න මේ ගණනය කිරීම අපට වැදගත්වෙන. එහෙනම් බලමු අපි මෙන්න මේ සට හතරයි සට අටයි බදුමුදල හොයාගන්න විදිිය. ඉතින් මේක මෙච්චර වෙලා මම සාගච්ඡා කලා මේ සියට හතර සටට හොයන විදිිය. බොහොම පහස මංගවඩමික වෙනස් ඉනෑ කියලා. එහෙන්නම් සියයට හතර බැගින් බදුමුදල. එනම් මොකක්ව යුතුද ලක්‍ෂ පහින් සයට හතරයි. මේක දැන් කීපවලියක්ම අපි නිර්මාණය කලා. එන් ගනිත ගැටලුව හදළ පෙන්නවා. රුපියල් විසිදාහයි කියලා. එහෙනම් මේක මේ බදු මුදල ඉඳල්ලා ඊළඟ බදුමුදලට තනිවාරයෙන් ලක්ෂ පහට ගෙවලා එහං අපි ඒ ලක්ෂ පහටත් බදුමුදල හොයමු. එහෙනම් සියයට අට බැගින් අයකළ බදුමුදල එහෙනම් ලක්ෂ පහ ගුණකිරීම සියයෙන්නට එහනං බිින්දු දෙකට බිදු දෙක කිවත් කලා හන් දැඟ තුරුුණා මෙතන පන්දාහයි පන්දාහේවා අටක් දැම් මෙතන පන්දාහේවා අටක්. එහෙනම් කීයක් ද රුපියල් හතලිස්දායි. මෙන්න මේ බදුමුදල් දෙක අනිවාරයෙන්ම ගෙවලයා. ඒක නිසා අයකරන ලද බදුමුදල කීයක් දක්වා ද ලක්ෂ පහලවක් දක්වා. අන ලක්ෂ පහලවට අඩු ලක්ෂ පහලවට අඩු. හලෝ අඩු කිය සසිදධියන්මට ය ද ක්ෂ හලක් වන ක කියනෙ එකයි ම කියන්නේ. අන්න ඒකට බදු මුදල ලක්ෂ පහලව කියන තැන වෙනකම් බදු මුදල විසියි අ දෙවන ලක්ෂ පහටේ න බදු මුදල නිදහස ුනයිම් පස්සේ බද්ද. ඊට පස්සේ ඊළංග ලක්‍ෂ පහට හත ලිස්දාහයි දම්මේ ගැනය කළලා තිනක. අන්නේ අගේ අන්ක අපියකතු කරනවා. එහෙනම් මේ හැටදාහ අනිවාරෙන්ම ගෙවලක්. හොන දැම් පැහැදිලේ, සියට අටක් වෙනකම් බදුමුදල රුපියල් හැටදාහයි. එහෙනම් සේට අටෙන් පස්සේ සට අටෙන් පස්සේන බදුමුදල, එහනම් බෝම පාසුුවෙන් අපට හොයා ගන්න පුළුවන් මොකක්ද. සියට දොළහබැගින් බදුමුදල සමාන වෙනවා. රුපියල් හැත්ත දෙදාහ කියන මුළු බදුමුදලෙන් අන්නාර සට අටක් වෙනකම් බදුමුදලා ඉංකරන්. අඩුකරන්. එනම් හැත්ත දෙදාහ අඩුකිරීම හැටදාහා, ඒහෙනන් සියට දොළහ ගානේ බදුමුදල රුපියල් දොළොස්දායි. දැන් පැහැදිලි මොකක්ද අපට පැහැදිලි ලක්ෂ පහලවෙන් පස්සේ. ලක්ෂ විස්සට අඩුවෙන් අයකරගන්නා වූ බදුමුදල කීයකට දායකරගත්තේ. ඒක ඇනේ ලක්‍ෂ පහලවෙන් පස්සේ උපයා ඇති ආදායම. ඒකෙන් සීයට දොලහක් අපි දන්නවා දැ. කියීද දොළොස්දාහයි. රුපියල් දොස්දායි, සියට දොහක් දොස්ා ැයි ක්ෂ පාලෙන් පස්ස. මේ වගන්තියල් ලියේනවා. රුපියාල් ලක්ෂ පහලවට වැඩියාදාය මෙෙන්ජයට දොළහක්. එහනම් අපි අඳුර ගත්තා රුපියාල් දොළොස් දාහසයි කියලා. එහෙනම් ඒකෙන් සියයට එකක් හොයාගන්න පුළුවන්නේ. එහෙනම් දොළොස්දාහස බෙදනවා දොලාහකට හරිලේසිී මොකද කරන්නේ. දොල්ලාහට දොලහේවයි කයිනේ පැහැදිලියවම එහෙනම් දොළොස්දාහට දොලහේවා රුපියල් දහසක්තියනවා. අන්නේ තියෙන්නේ ලක්ෂ පහලවට වැඩි ආදායමින් සියයට එකක්. එහෙනම් ලක්ෂ පහලවට වැඩි ආදායම අඳුරගන්න පුළුවන් මේ වගේ සියගුණයකින්. මේ වගේවා සියගුණේ ඇයි සියට සියයක්න එකක විග්‍රහ කරන්නේ. ඒක නිසා ලක්ෂ පහලවට වැඩි උපයා ඇති ආදායම අපට පුළුවන් කියන්න දහසේ ඒවා සියයක් බොහමලේසි. හසියල බිඳ දෙක් අගරදා ගන්නටික විතරයි තියන්නේ කැනසි ේගුණු ළහ සමානයි. ඒනම් ලක්ෂයයි. අන්නේ පුද්ගලයා ලක්ෂ පහලවට වැඩියෙන් උපයල්ල තියෙනවා තවත් රුපියල් ලක්ෂයක්. දැන්ඉතින් පැහැදිලි ගනිත ගැටලු. මොකද පැහදිලි රුපියල් ලක්ෂ පහලව ගැනමං ගතා කරන්න මේ අනිමාරයෙන් ආදායමය අරගෙන්න්න. එහනම් ලක්ෂ පහලවට වැඩියෙන් ගත ආදායමත් දැන් අඳුන ගත්තා. ලක්ෂය අයි කියලා ලක්ෂඇයි කියලා ඳුරගත්තා. එහෙනම් එයාගේ මුල්ලුවාදායම හොයාගන්න මොකදි කළ යුත්තේ හරි ලේදීනෙ වැඩි. එනම් ව්‍යාපාරිකයාගේ වාර්ෂික ආදායම, මොකක් කළ යුතුද අන්නාර ලක්‍ෂ පහලවට එකතු කරගන්නවා එක රපියල් ලක්ෂ එකක් එකතු කරගන්නවා එකතු කරගත්ත හම අපට එනවා රුපියල් ලක්ෂ දාසයක්. ඒ පුද්ගලයාගේ වාර්ෂික ආදායම. ඩි දුුරි ැන් හැදලින න්න ම ගනිත ගැටලු දෙකක්ම මෙන්න මේවාගේ ආරය ගැත කටලු දෙක් ම සසාච්ා කලා දැන් හොඳට අවබෝධ ත් නති මේ ආදායම්බඳු ගණනය කරන්නේ කොහොමද කියලා. එක සයට හතර සේට අ ඉට සේයට ොල් ම න හට කතා කරනන්නේගේ නෑ ොකත සාමානින් ගනිත ගැටලු ති ට අපට අ්‍යාස සඳහා හෝවේවා එහෙම නැත්තං. භාග දිහෝ වා අපට ැබන්නේ නැහැ සසිට අටින් තමයි මේ එක අතරේ නවදන් සීර ොළහ ගැනයිකතා කළ අර් එහෙනං මීට සමාන්තර ගනිත ගැටලු පෙළපුතේ පාලස්වනි අධීරේ තියෙනවා. එහම් ඒවාත් සොයල බලලා ඒ ගනිත ගැටලුත් කරලා තවත් ප්‍රශ්නපත්තරෝල තියෙන ගනිත ගැටලුත් හොයල බල්ල මේ සඳහා තියෙන්නවූ නිපුනත්වය හෙම නැත්තම් මේකට තියෙන්න්නවූ අවබෝධය වැඩි කරගන්න කියලා මන්සේලු දෙනාටම කියා සිටිනවා. ඊට පස්සේ අපිට ඉදිරියේදි කතා කරන්න තිනෙ තවත් බදුුවර්ගයක් පිළිබඳව. එහෙනම් ඉදිරියේදි ම මේ බදුවර්ග පිළිබඳ කතා කරන්න එක ආදායම් බදු කියලා යෙන්නේ ඒ අපට සාමාන්‍යයෙන් එන්නේ ආන එන බදු සඳහා. යි නමුත් අපනයින දදු සඳහත්තියන ටේ අපිතා කරන්න න්න හැ ඒනම් ඉදිරි දිනේකදීීම මේ ගැන සාගච්ඡා කරන්න. යලි මේ ආකාරෙන්ම පැමිණෙන්නම් එහනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.